canım. Ne kadar bunları ben. මේ ගංගෙන් ඉන්න බෑ නංගි මං ඔබට ඇත්තම කියන්න මේක සිද්ධ වුණා ඔන්න මං සුදු මැණිකට ඉස්කෝලේ යන්න ගවුමක් මහන්න දුන්නා मन तेल टिका गान यहाँ आने गिटे तेल बोतल आराम ना बा
බඩගිනිද පැටියෝ ඉක්මනට කෑම හදලා දෙන්න පස්සේ මේ චාර්ල්ස් ඩිකන් කියන ළමයා බඩු ගබඩාවක රස්සාවක් හොයාගත්තා. එතකොටත් මේ ළමයාගේ වයස අවුරුදු 12ක් විතර ඇති. හරිද? මොකද උනේ? ඔය අතේ ලේත් දෙනවා. මල්ලී මං ඔයාගෙන් අහන්නේ මොකද උනේ කියන අර කුලක් වුණ හරක් රැලක් ඇවිල්ලා උන්ගෙන් බේරෙන්න බැරුව ඇදව වැහෙනවා හරක් රැල වෙලේ කොහෙද ගියේ ඔය ඇඳුම් මාරු කරලා තුවාලේ හොදගෙන එන්න මං තෙල් ටිකක් ගන්න දනගන උන්න කුරුල පිඹගෙන එනකොට වලව්වට කියලා අපෝ දෙයියන්ට ඔප්පු වෙච්ච අවයි මේ මාලන් වේවිනෝ මං හිටිය මේ අවතාර රැයට විතරයි හොල්මන් කරන්නේ කියලා බැලින් නම් දවල්ටත් හොල්මන් කරනවා දැනුයි යකට ලේ ටිකක් ඉන්නේ මේ වැඩි තදටම යනවනේ අලු යට ගිනි වාගේ ඒ ගැන වැඩි කතා කරන්න එපා ගස්කොලන් වලත් කන් තියෙනවා මේ අපු මගේ යාළුවට එක්ක ආව අපිට පුළුවන් කැමරිය ලෑස්ති කරන්න මොකද බැරි බේබි මේගොල්ලෝ හිට උදේම යනවා අපු හිත නරක් කරගන්න එපා මම් මොනවටද හිත නරක් කරගන්නේ කියලා පළයන් පුතේ උඹට පුළුවන් යතු ගන්න කරගෙන යනකොට බැරිමත් නෑ අප්පච්චි ඉස්කෝලේ රස්සාව නැති වෙච්ච දවසට මේකවත් කරන්න බැරිය Thank you.
කෑම ලෑස්ති වී මහා පොච පණ පිටින් ඉන්නවා වගේ දැනෙන. අනේද කියන්නේ බේබි මට ඔය පින්තූරේ දකින්න දකින්න ගානේ පපුව හොස් කාලා පත් වෙනවා. අකාලේ නැති වෙච්ච රත්තරන් කඳක්. බේබි ඔය පහල ගෝරනාදි ටිකක් අඩු කරොත් නරකද? මේක මහා නරක කාලයක් මගේ දෙයියෝ. අවට ගම්මුලේ උන් ඉන්නේ සෝම් පිටරියුරි ඉන්නවාගේ හාවක් කූවක් නැතුව. කවුද දෙයියනේ තමන්ගේ පරාණිත ලින්ගතු නැත්තේ? අපෝ කියන්නේ මටත් ඔය රිලවුන්ට බය ජීවත් වෙන්න කියලාද? කට කට වරද්ද ගන්න එපා මගේ දෙයියෝ. අපෝ බය නැතුව ඉඳින්. තව ටික දවසකින් මේක අපේ. මේ බලා ලෙඩ මරගාතේ නැහිනේ නැතුව ගේ ඇතුළේ ගිහලා නිදාගනින්නලා මට ඒ හැටි අමාරුවක් නෑ. අමාරුවක් නෑ මේ බලහල්ලාකෝ අදින ඇදිල්ල. හෙට උදෙන්ම හල්ලුලේ වෙද මහත්තයා හම්බෙන්න යන්න ලැහත්වියන්. නෙපාලිස්ගේ අබිලිවෙච්චි පුටුවකට ඇණයක් ගහගන්න කියලා ඊයේ හැන්දෑ කොරේ මේ පැත්තට ආපි. උන්දෑ හොඳට රැල් බුරුල් ඇරලා මයි කනට කට කියලා කියාපි. පෙරේදා රාත්‍රියේ ඉඳලා තිරිදාසගේ කොළුවා ආගිය අතක් නැල්ලු. मेहमत पावक पुहा में आई
නියර පිට එනකොට සිරිපානේ බෑ. මම මේ වරව වතුර කරලුනේ. දිය ටිකක් කකුල් දාලාගත්තා. උඹ එනකොට එතකොට අර නියර පාමුල තියෙන ඇලේ වතුර අන්තරස්ථාන වෙන්න ඇති නේද? ඕ කිසි බලාපල්ලාකෝ. අපුහාමි අයියා කියන දෙ පිට කැපිලා. මේ ඒක නෙමෙයි අපුහාමි අයියා. මොකද ඊයර වලව තිබිච්ච පොකරේ. උඹ මේ ඇන්නෑවේ වත්තට ගොඩ වුණේ ඔය පොකරේ ගැන විස්තර දැනගෙන මේ ගමේ හතර දිග් භාගයේ උන්ගේ මුලගිටි පුරවන්නද? තුතු මයප්පටව ඕ බලාපල්ලක කෝලිත්තමකට හරි අප්පුහාමි අයියා මට කියපු කතාව මේ මිනිහෙක් දරුවෙන්නේ නැති මට ඔය වගේ කතා කියනවද? සාපයා සාපයා නිකන් රූටන් නැතුව ඉඳින් අගිනෝ